අපියාලට හදන්න කියලා දෙන්නේ රසම රසම මැකරල් ව්‍යංජනය හරියට හදන හැටි. එහෙනම් අපි බලමු මැකරල් ව්‍යංජනය හදන්න මොනවද අපිට ඕන වෙන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා මේ විදිහට කඩාගත්ත මැකරල්. ඊළඟට යාළුවනේ අපිට ඕන වෙනවා සිහිනොලියාගත් රටලූණු, රාම්පේ කරපිංචා, ගම්බිරිස් කුඩු සල්පයක්, කැලිමිරිස් කුඩු සල්පයක්, ඒ වගේම අපිට ඕන වෙන කහකුඩු සල්පයක්, මිරිස් කුඩු සල්පයක්, තුන පහ කුඩු සල්පයක් සහ ලුණු රස පදමට අපිට ඕන වෙනවා. ඊළඟට යාළුවනේ අපිට පොල් තෙල් මේ විදිහට සල්පයක් ඕන වෙනවා. වතුර සල්පයකුත් මේ විදිහට අපිට ඕන වෙනවා. ඒ වගේම යාළුවනේ අවශ්‍ය ප්‍රමාණයට උකු කිරි කෝප්පයකුත් මේ විදිහට ඕන වෙනවා. ඔන්න ඔය ටික තමයි අපිට ඕන වෙන්නේ මැකරල් ව්‍යංජනය හදන්න. එහෙනම් අපි බලමු මැකරල් ව්‍යංජනය හදන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ අපි මැකරල් ව්‍යංජනය යොදා ගන්නයි හදන්නේ. ඉතින් මේ විදිහට වලඳක් අපි ගන්න ඕනේ. දැන් අපි මේ වලඳට මැකරල් ටික මේ විදිහට එකතු කර ගන්නයි හදන්නේ. දැන් යාළුවනේ අපි මැකරල් ටිකට තුන පහ ටික එකතු කර ගන්නයි හදන්නේ. මුලින්ම අපි ගම්බිරිස් කුඩු සල්පේ මේ විදිහට එකතු කරමු. රාම්පේ කරපිංචා, සිහිනලියාගත් රටලූණු, ලුණු රස පදමට, තුන පහ කුඩු සල්පය, මිරිස් කුඩු සල්පය, කහ කුඩු සල්පයක් එකතු කරගමු. යාළුවනේ කෑලි මිරිස් නා එකතු කරන්න එපා. ඒක අපි තෙම්පරාදුවක් දානකොට තමයි එකතු කරගන්නේ. දැන් අපි වතුර සල්පයත් මේ විදිහට එකතු කරගන්න ඕනේ. එකතු කරලා මේ විදිහට අතින් හොඳින් පොඩි කරගන්නකෝ. අතින් මේ විදිහට හොඳින් පොඩි කරගන්නකෝ. එවනේ අපි මේ විදිහට ලිපේ වලඳක් තියලා ලිපෝන් කරගන්නයි හදන්නේ. ලිපෝන් කරලා හොඳින් රත් වෙන්න දෙන්න ඕනේ. දැන් වලඳ රත් වීගෙන එන්නේ යාළුවනේ. දැන් අපි තෙල් ටික මේ විදිහට එකතු කරගමු. දැන් යාළුවනේ අපි තෙල් ටික රත් වෙලායි තින්නේ. දැන් අපි කැල මිරිස් ටික මේ විදිහට එකතු කරගමු. කැල මිරිස් ටික එකතු කරලා මේ විදිහට රන්වන් පාඩනකම් බෙද ගන්න ඕනේ. දැන් යාළුවනේ අපි මැකරල් ටික මේ විදිහට එකතු කරගන්න ඕනේ. මැකරල් ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්නකෝ. දැන් යාළුවනේ ලිප පොඩ්ඩක් අඩු කරලා හොඳින් මැලවෙන්න අරින්න ඕනේ. දැන් යාළුවනේ අපේ මැකරල් ටික හොඳින් මැලවිගෙනයි එන්නේ. තව ටිකක් මේ විදිහට හොඳින් හැඳි ගාලා මඳගින්නේ තැම්බෙන්න තියන්න ඕනේ. යාළුවනේ අපේ මැකරල් ව්‍යංජනේ හොඳින් මැලවිලායි තියෙන්නේ. දැන් අපි උකු කිරි කෝප්පයක් මේ විදිහට එකතු කරගන්නයි හදන්නේ. යාළුවනේ මම උකු කිරි කෝප්පෙට අබ පේස්ට් ටිකක් එකතු කරා. තීන රස වැඩි වෙනවනේ. මේ විදිහට හොඳින් කලවම් කරගන්නකෝ. යාළුවනේ දැන් අපි මැකරල් ව්‍යංජනේ තව ටිකක් ඉදෙන්න අරින්න ඕනේ. යාළුවනේ දැන් මැකරල් ව්‍යංජනේ නටාගෙන ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ. මේ විදිහට පොඩ්ඩක් හැඳි ගා ගන්න ඕනේ. යාළුවනේ දැන් අපේ මැකරල් ව්‍යංජනේ ලෑස්ති. එහෙනම් අපි ලිප ඕෆ් කරලා කොහොමද බලමු කැමරේට. මේ තියෙන යාළුවනේ අපි හදාගත්ත මැකරල් ව්‍යංජනේ. නියමයි නේද? ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න මේ වගේ රසම රස ගුණදායි මැකරල් ව්‍යංජනයක් හදන්න. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් The Family Recipe අපේ YouTube channel එකේ තියෙන videos වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අපේ videos යාළුවන්ට බලන්න share කරන්න. ආ, තව එක දෙයක් කියන්න ඕනේ යාළුවනේ. අර පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපිට සහයෝගය ලබා දෙන්නකෝ. එහෙනම් මෙවැනිම වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අපි ඔගොල්ලන්ගේ නිවසේ සමුගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා.